මේ මහනුවර දිගන පාරේ පිහිටි ගමක්. මා මේ ඉන්නේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඉදිරිපිට. බලගොල්ලේ කියලා මේ ගමට මේ විදියට නම පටබැඳෙන්න හේතු වෙලා තියෙන්නේ අපේ සෙංකටගල රාජධානි සමයේ ඇතිවෙච්ච සටන් ආරක්ෂක විධික්‍රමයක් එක්ක. හේතුව තමයි හැම නිතරම හැම පැතිවලින්ම පර සතුරු ආක්‍රමණ එල්ල වුණා. හැබැයි මේ කඳුකර කලාපයක්නේ මේ ප්‍රදේශයේ හැටියට උන සතුරෝ එන්න එක මාවතක් හදා කියාගෙන තියෙනවා. ඒක භූමි උපක්‍රමයක් විදියට අපේ රජවරුන් පවා භාවිතයට අරගෙන තියෙනවා. ඒ අරගත්ත නිසාම තමයි ඒ අත්වර සතුරන්ටත් හොර හැටියට එන්න ඉඩකුත් දීලා තියෙනවා. දීලා ඊට පස්සේ උපක්‍රමයක් භාවිත කරා. රහසිගතව බට ගොල්ලක් ගෙනල්ලා රැඳෙව්වා. දැන් බට ගොල්ලක් රඳවලා තියෙනවා. එතකොට අන්න අර සතුරෝ එක්කන දෙන්න එනකොට බොහොම පහසුවෙන් විනාශ කරන්න පුළුවන්. මේ කාරණේ දන්නේ නැහැ කවුරු. මේක දිගින් දිගට වුණා. එතකොට අර බට ගොල්ලක් ගෙනල්ලා තිබ්බෙහිඳ ඒ යටාවතේ තියෙන සියන ගම්බිම් සියල්ලම ආරක්ෂණ එක ගමකටවත් හානියක් වුණේ නැහැ. බට ගොල්ලක් ගෙනල්ලානේ නැවැත්වේ. ඒක දිගින් දිගට කියවෙන්න ගත්තා. එහෙම කියවුණා බට ගොල්ල කියලා කියපු නිසා තමයි ගමට නම පට බැඳුණා බලගොල්ල කියලා.